ලෝක දේශපාලනය අද වෙනස් වෙලා තියෙනවා. 80 දශකයේ ඉන්දු ලංකාගේ උසුම අසංකිරි මහරා ලංකාවට වෙච්ච බලපෑම අපි දන්නවා. ඒ දේශපාලන තත්ත්වය අද සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීමත් එක්ක අද ඕනෑම රටක් එක්ක ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ගනුදුරු කරන්නත් අපි පැකිලෙන්නේ නැහැ. ආණ්ඩුව, විදුලි බලය, ටෙලිකොම්, මිල්කෝ ආයතන, ඒ වගේ දේවල් පෞද්ගලීකරණය කරන්න කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව, ටෙන්ඩර් ක්‍රියාවලියක් නැතුව කටයුතු කරමින් තියෙනවා. අපි ඉන්දියාවේ අමුල් සමාගමත් එක්ක සාකච්ඡා කරා. ඒ අමුල් සමාගමට අපි තා පැහැදිලිව කරුණු දැක්වුවා. අඩුම ගාන ඉන්දියාව ඇතුළේවත් මෙහෙම ටෙන්ඩර් පටිපාටියක් යදෙව්වා. ඒ උන් කිව්වා එහෙම එකක් නැහැ කියලා. අමුල් සමාගමත් එක්ක කරපු සාකච්ඡාවේදී ඇත්තටම යම් මුනුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මොකද ඒගොල්ලෝ විනිවිද භාවයක් පවත්වාගෙන ගියේ නැහැ. ඒගොල්ලන්ගේ පැත්තෙන් කිව්වේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමයි ඒක කරන්න ඕනේ. ආණ්ඩුව නොකරපු එක වැරද්ද අපිට බාර ගන්න බෑ කියලා. අදානි සමාගම සම්බන්ධනුත් එහෙමයි, අනිත් සමාගම් සම්බන්ධනුත් එහෙමයි. අපි තා පැහැදිලිව කිව්වා මේ ක්‍රමවේදයට අපි එකඟ නැහැ. ඉන්දියාවට විතරක් නෙමෙයි, ජපානය, ඇමරිකාව ආයෝජනය කරන්න කැමති ඕනම රටකට විවෘතයි. 50ට 50 ප්‍රතිපත්ති මත. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඔබතුමාලා ඉන්දිය සංචාරය කරද්දී මේ අමුල් සමාගමට විරුද්ධව ඔබතුමාලාගේම නියෝජිතයෝ උද්ඝෝෂණ කරනවා. මොකද්ද මේ දෙවිලීරද? අපේ ස්ථාවරයන් වල කිසි වෙනසක් නැහැ. ඉස්සරහ පාර්ලිමේන්තුව ඇතුලේ අදාළ ගැන මන්නාරම සිලක් බලාගාරේ කතා කරනකොට පොඩ්ඩක් කල්පනා කරන්න වෙයි. නෑ, එහෙම කිසි වෙනසක් නැහැ. අපි දැන් කතා කරමු. ඉන්දියානු විදේශ අමාත්‍යවරය හම්බෙච්ච ගමන් ඔන්න පහවදා අපි වංගුවක් ගහලා අනිත් පැත්ත හැරිලා. එහෙම නැහැ. අනිත් පැත්තට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒගොල්ලෝ පුද්ගලිකව හමු වෙන්නම පුද්ගලික ඩීල් එකක් දාගන්නම බලාගෙන. ජාතික ජනපාලනීය රජයක් නිර්මාණය කරන්න ඉන්දීය සහය ලැබෙනවා කියලා ඔය වගේ දයක් කතා කරාද? එහෙම එකක් කිසිසේත්ම කතා වුණෙත් නැහැ. අපි එහෙම එකක් ඉල්ලා සිටියෙත් නැහැ. ජනාධිපතිවරණය අපි දිනනවා කියන එකත් අපි ඔවුන්ට ඒ පරිමිතිය දුන්නා. ඉතිහාසයේ අපි ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරපු ස්ථාවරයක් තිබ්බනේ. ඒකත් එක්ක තමයි මට හිතන්නේ මේක ටිකක් ආందోళනාත්මක වෙලා තියෙන්නේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳයි. රාජාසන කතාවට සභාවාරය ආරම්භ කළා. කතාව අවසන් කරන්න ඔබතුමාලට බැටන් එකක් දීලා 2015 යාපාලන ආණ්ඩුවේ මාධ්‍යක වැඩ කරා නම් අර ලේකා මන්ත්‍රී ඇතුලේ දූෂණ විරෝධී කමිටුවේ ඇයි දැන් බැරි කියලා. ඇත්තටම යාපාලන ආණ්ඩුව ආරම්භක අවස්ථාවේදී දූෂණ වංචා නවත්වීම සඳහා යම් කාර්යභාරයක් කරන්න අපි මැදිහත් වුණා. මැදිහත් කළා මාසයක් යන්න හම්බුනේ නැහැ. පෙබ්‍රවාරි 28 වෙනිදා මහ බැංකුව කැඩුවානේ. ඒ එතුමත් එක්ක එතනින් එහාට කොහොමද අපේ රටේ වංචා දූෂණ නවත්තන්නේ? ඒ නිසා අපි මේ ක්‍රියාවලිය දිගට ගියේ නැහැ. ඒක ඇත්ත. හැබැයි ෆයිල් එක තියෙන තාම ඔබතුමාලා ගාව. ඔව් තියෙනවා. ගොඩක් ෆයිල් තියෙනවා. අපි අවශ්‍ය වෙලාවට ක්‍රියාමාර්ග ගන්නවා.